සමාජ සංගායනා. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් ඔබ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීපු උදාර මාවතක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් මැදුම් පිළිවෙත. දැන් සමහරු හිතනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මැදින් ගමන් කිරීමයි. ඒක හරියට හෝල් එකක එහා කෙරවලටත් යන්නේ නැතුව මෙහා කෙරවලටත් යන්නේ නැතුව මැද්දෙන් යන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව. කියන්නේ දැන් සත්තු මෙරීම සම්බන්ධව ගත්තොත් කල්පනා කරන්නේ සත්තු සම්පූර්ණයෙන්ම මෙරීම නතර කරලත් නැහැ. එතකොට ඒ වගේම දැන් සත්තු නොමරා ඉන්නෙත් නැහැ, වැඩියෙන් මරන්නෙත් නැහැ, නිකන් ගානකට මරාගෙන ඉන්න එක අන්න මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවෙන් සතුන් මැරීම. සර්පෙක් කීම ඉඳලා ඉරලා ඇවිල්ලා ආපුවම පාර දුන්නාට ඒක ගැටලුවක් නැහැ. මොකද උන් අපිව කනවනේ. මදුරුවෙකුට ගැව්වා කියලා ඒක පස්සේ නැහැ. ගුහුඹියෙක් කරේ මේ අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මැරුවත් මරන්නේ. හොරකමත් මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවානේ, ලාවට කරන්නේ. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම හොරකම් නොකර ඉන්නේ. දැන් මේ කාලේ බිස්නස් එකක් කරනකොට අනිවාර්යම ගැටිය කියනනේ පොඩි හරි බොරුවක් නොකර මේක කරන්න බෑ කියලා. අනිවාර්යම පොඩ්ඩක් හරි බොරු කියන්න ඕන, නැත්තම් විශ්වාසය ගෙනියන්න බෑ. පොඩි හොරකමක් තියෙන්න ඕන. අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්නේ. දැන් කාමේසු මිච්ඡාචාරත් එහෙමනේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම අප්පාස ඉල්ලුවත් වෙලා මේ තමන්ගේ බිරිඳ එක්ක විතරක් ජීවත් වෙන එක නිකන් අන්තවාදී අන්තගාමී එකක්. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනකොට ඒකටත් ගැළපෙන විදිහට ඈ කියලා ඒකටත් හදා ගන්නවා මධ්‍යම ප්‍රතිපදාව. දැන් ඕක ලස්සනට ගේන්නේ මේ සුරාමේරේ මජ්ජපමායකටනේ. ඒකට දෙනවා නියම ලස්සන අර්ථකථනයක්. ওই මජ්ජපමා කියන්නේ මදපමණින් බොණ්ඩ කියලානේ කියන්නේ. මදපමණින්. ඒතකොට මදේට හා ප්‍රමාදයට හේතු වන රාමරපාණයෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාම අපේ සමාජයේ එක්ස්පර්ට්ලා ඉන්නවා පාලි පිළිබඳ, විශේෂයෙන්ම පිරිමි අය. ඒතකොට දෙනවා නියමයට මජ්ජපමා මද පමණින් ගන්න. එහෙනම් පොඩ්ඩක් දාපම් බං චූට්ටක් කියලා ඔව් පොඩ්ඩක් ගන්නවා. පාටි එකට ගියාම අපේ හාමුදුරනේ අපි නම් ඉතින් ඇත්තට එහෙම බොන්නේ නැහැ එහෙමට කියලා. ඔය පාටි එකට ගියාම චූට්ටක් ගන්නවා හාමුදුරනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් පැහැදිලිව දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔය පොල් කෙන්දක ගාලා තොලේ ගාගත්තත් සිල්පදේ කඩලා යනවා කියලා. ඒ කියන්නේ කෙලින්ම ඒ සුරාමේරය කියන ශික්ෂාපදයට යා ඒ ශික්ෂාපදේ කැඩුවා වෙනවා. දැන් මේගොල්ලෝ කියන්නේ එහෙම නෙමෙයි. චූට්ටක් ගත්තට ඒක අදාළ වෙන්නේ නැහැ. ඉඳලා ඉරලා අපි පාටි එකදනේ ගන්නෙ. අනිත් එක සැරේව ගන්නෙ නැහැ. අපි ගන්නේ බියර් එකක් වගේනේ. දැන් මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තම තමන්ට ඕන විදිහට අර්ථකථනය කරන පුදුම සෙට් එකක් අද මේ රටේ බැහැලා ඉන්නවා. මං හිතනවා ඔබට ඒ කට්ටිය හම්බ වෙනවා කියලා. සමහර ඔබත් ඒ වගේම එක්කෙනෙක්ද දන්නෙත් නැහැ. ඔබ තේරුම් ගන්නද එහෙම මේ බුදු කෙනෙකුගේ ධර්මය තමන්ට ඕන විදිහට නිර්වචනය කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ නුවණට නැත්තම් උන්වහන්සේගේ සිතේ පහළ වෙච්ච ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ධර්මයයි. ඒ නිසා අපිට අර්ථකථනය කරන්න බෑ. හාමුදුරු කෙනෙකුටවත් අර්ථකථනය කරන්න බෑ. මොන හාමුදුරුවොන්ද? කොටිම මේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබූ සාරිපුත්තයන් වහන්සේත් අර්ථකථනය කරේ නෑ. දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ආනවා සාරිපුත්ත ඔබට මේ කාරණාව වැටහුණාද ස්වාමීනි? ඉතින් මේ ධර්මයේ
අයිතිකරු නැත්තම් ධර්මයේ නේත්‍රු ධර්මයේ මුල් වෙලා තිබෙන ඔබ වහන්සේ භගවන් මූලා භගවන් නෙත්තික. ඉතින් ඒ නිසා අනේ ස්වාමීනි අපි නම් දන්නේ නැහැ ඔබ වහන්සේ දේශනා කරන විදියකට අපි දරා ගන්නම් කියලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. අද ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේට තේරිච්ච නැති දේවල් තේරෙනා වගේ කතා කරන්නේ. සමහර ගිහි අයත් එහෙමයි. එහෙමනම් මේ දේශනාවේදී මම අවධාරණය කරන්න කැමති මේක එක එක්කෙනාට හිතෙන්න බෑ. පොල් පිටු මොකලානේ හාමුදුරන්ට හිතෙන්න බෑ. නැත්තම් වෙන හාමුදුරු කෙනෙකුට හිතෙන්න බෑ. ආවල් හාමුදුරන්ට ආවල් ආචාර්ය මහාචාර්ය ආවල් වෛද්‍යවරයා ඉංජිනේරුවා එහෙම නැත්තම් මේ නීතිඥවරයා එහෙම නැත්තම් වෙනත් කවුරුව කෙනෙකුට ප්‍රසිද්ධ වුණා කියලා එහෙම හිතෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට හිතිලා ඉවරයි. ඒ හිතිච්ච දේ පිළිගැනීම තමයි අපිට කරන්න වෙන්නේ. ඒකට අපි කියනවා ශ්‍රද්ධාව. මොකද්ද අපි ඒකට කියන්නේ? ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් අපි දන්නවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හතරවන අංගය කියලා එකක් තියෙනවා. මොකද්ද ඒ අංගය? ඒක තමයි මේ සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත. එතකොට සම්මා කම්මන්ත කියනකොට හුඟක් අයට මතක් වෙන්නේ මොකද්ද? කර්මාන්ත ගැන. එහෙනම් මේ මොනාහරි මේ වැඩ කරන්නේ සල්ලි හම්බ කරන වැඩ. ඒකට තමයි මේ කම්මන්ත කියන්නේ කියලා බොහෝ අය හිතාගෙන ඉන්නවා. පින්වත්නි කම්මන්ත කියලා කියන්නේ ඔය ඒ විදිහට වැඩ කරලා සල්ලි හම්බ කරන ඒ දෙයක් නෙවෙයි. කම්මන්ත කියලා කියන්නේ ක්‍රියා. එතකොට ක්‍රියාවන් කයින් කරන ක්‍රියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා කම්මන්ත තේරුම් ගන්න ඉස්සෙල්ලා මිච්ඡා කම්මන්ත තේරුම් ගන්න ඕන කියලා. මොනවාද මිච්ඡා කම්මන්ත? මොනවාද මිච්ඡා කම්මන්ත? ඒ තමයි පානාති පාතා, අදින්නා දාන, කාමේ සුමිච්ඡාචාර. එතකොට මෙන්න මේ තුන තමයි මිච්ඡා කම්මන්ත. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්ත. කයින් කෙරෙන වැරදි. එතකොට සතුන් මෙරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කිරීම. දැන් එතකොට සතුන් මරීම කරනවා කියන්නේ උන්වහන්සේ ඔය හැම වචනයක්ම සූත්‍ර පිටකේ විග්‍රහ කරනවා. දැන් සූත්‍ර කොච්චරක් තියෙනවද? පින්වතුන් අහලා තියෙනවා, අපි කියලා දීලා තියෙනවා. මහා සංඝරත්නයේ නිතර දේශනාවලදී අවධාරණය කරනවා. සූත්‍ර 18000ක් පමණ තියෙනවා. එතකොට මේ සූත්‍ර 18000 ඇතුලේ විවිධ තැන්වලදී උන්වහන්සේ පෙන්නනවා මොකද්ද? පානාතිපාතා, කතමාච භික්කවේ පානාතිපාතා. ලුද්දෝ ලෝහිත පානී හත පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ සබ්බපාන භූතේසු. එතකොට මේ රෞද්‍ර වෙලා ලේ තැවරුණු අත් ඇතුව ඒ සත්තුන්ට පීඩා කිරීම, සත්තුන්ව ඝාතනය කිරීමට තමයි ඒ දයානුකම්පාවක් නැතුව කටයුතු කිරීම තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. එතකොට දැන් ඔබ සත්තු මරණ කෙනෙක් නම් ඔබ මිත්‍යා කර්මාන්තයේ යෙදෙන කෙනෙක්. දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ පොඩි සතෙක් මැරුවා කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා. කූඹියෙක් මැරුවට, මදුරුවෙක් මැරුවට, ඉඳලා හිටලා සර්පයෙක් මැරුවට, කැරපොත්තෙක් මැරුවට, මීයෙක් මැරුවට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය මිනිස්සෙක් මැරුවොත් තමයි ඉතින් ප්‍රධාන කුසලයක් වෙන්නේ වගේ අදහසක් සමහරුන්ගේ තියෙනවා. සමහරුන්ට නම් මිනිස්යෝ කියන එකක් ගන්න නැහැ. දැන් සමහර අය ඉන්නවා එක්ස්පර්ට්ලා. ඒ කියන්නේ මිනිස්සු මෙරීමේ එක්ස්පර්ට්ලා ඉන්නවා. ඒ හරහා සල්ලි හම්බ කරගෙන කෝටිපතියෝ වෙලා ඉන්න අය ඉන්නවා. ඒ අයට ඉතින් ආයි බුදුමාකාර විපාක විඳින්න වෙනවා. ඇයි සෝවාන් වෙන්න, නිවන් මගට යන්න හැකියාවක් තියෙන මිනිස්සෙක් වෙන මේ ඝාතනය කරන්නේ? දැන් සතෙකුට නම් එහෙම මේ ජීවිතේදී සෝවාන් වෙන්න හෝ නිවන් මගට එන්න බෑ මේ ජීවිතේදී. ඉතා පැහැදිලි. මොකද ඒගොල්ලන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. දහම් අහන්න බෑ. ඒගොල්ලන්ට මේ ධර්මයේ පිහිටා ගන්න බෑ. දැන් ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේ කාලේ සඳහන් වෙනවා සමහර සත්තුන්ටත් හැකියාව තිබුණා කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ බලයට ඒ සතාටත් ධර්මයේ ඇහෙනකොට තේරුම් ගන්න හැකියාවක් තිබිලා තියෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බලය. දැන් අපිට එහෙම කරන්න බෑ. දැන් අපිට මේ බල්ලෙක් ගෙනල්ලා ඉවරලා පින්වත් බල්ල ඔය ඉන්න පොඩ්ඩක් බණ ටිකක් අහගන්නකෝ කියලා කිව්වට බල්ලට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපේ පන්සලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බන්ටි, අනිත එක්කෙනා පැටිය කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් කතා බහ කරලා බලනවා. අනේ ඉතින් කෑම ගැනයි ඒව තමයි තියෙන්නේ. උන් ඉතින් ඇත්ත වඩාගෙන එනවා. උන්ට අපිට චතුරාර්ය සත්‍ය ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, පටිච්ච සමුප්පාදය ගැන,
කර්මේ පුනර්භවය ගැන කියන්න බෑ. හැබැයි ඒගොල්ලෝ සංසාරේ ඕවා අහපු අය. සමහරට කියලා දීපුත් අය. අද වැරදිලා තිරිසන් ලෝකේ ඉන්නේ. ඒ නිසා අපි දැන් සත්ත්ව ලෝකයක ඉන්න කෙනෙක්ව ඝාතනය වුණා කියලා එතන අකුසලයක් තියෙනවා සතුන් මැරීම. හැබැයි මනුෂ්‍ය ඝාතනය ඊට වඩා බරපතල එකක්. දැන් අඟුලිමාල හැබැයි මිනිස්සු 1000කට වඩා මරලා රහත් වුණා. කෙනෙක් කයි එහෙම කොහොමද උනේ කියලා. ඉතින් අද සමහර අය මීපාසානන් තියලා මේ මීයෝ මරලා ඒ ගැන පසුතැවි තැවි ඉන්න අය ඇති මේ දේශනාව අහගෙන. එහෙම නැත්නම් සත්තු මරලා වෙන වෙන සතුන් මරලා අම්මෝ මං කී දෙනෙක් සර්පයෝ මැරුවද? මගේ අතින් කී දෙනෙක් මදුරුව මැරුණාද? මං කොච්චර මාළු මරලා තියනවද කියලා කම්පා වෙන අය මේ දේශනාව අහගෙන ඇති. ඔන්න ඔතන තමයි වැරද්ද තියෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරා තමන්ගේ අකුසල් ගැන පසුතැවෙන්න එපා කියලා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන වටිනාම දේ. තමන් අතින් වෙච්ච වැරදි ගැන පසුතැවුනොත් එයාට කවදාවත් ඉහළට එන්න හම්බෙන්නේ නැහැ. ඒ අකුසලය, ඒ පාපකාරී ක්‍රියාව අමතක කළ යුතුයි. අමතක කරලා අලුතෙන් පින් කරන්න ඕන. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. සෝයිමන් ලෝකම් පභාසේති අබ්බාමුත්තෝ චන්දිමා. ඔන්න ඕක තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ, ඒ කියන්නේ උන්වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඒ අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ ওই කාරණාව දේශනා කළා. අඟුලිමාල, යම් කිසි කෙනෙක් අතින් වෙච්ච වැරදි කුසලයෙන් වහන්න පුළුවන් පාපකාරී ක්‍රියා. එතකොට මේ අඟුලිමාල මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි වෙලා ඉන්පසු උපසම්පදාව ලැබලා පසු කාලීනව භාවනා කරලා රහත් වුණා. රහත් වුණාට පස්සේ අර අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහි කාලෙදි කරපු අකුසල කර්මවල විපාකය තියෙනවා මේ ජීවිතේ ඉන්න තාක්කල්. හැබැයි මරණයෙන් පස්සේ ඒ විපාකය අහෝසි වෙලා යනවා. ඒවට කියන්නේ අහෝසි කර්ම කියලා. කොහොමද අහෝසි වෙන්නේ? කර්මයේ තියෙනවා විපාක දෙන්න කෙනෙක් නැහැ. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ආයි උපදින්නේ නැහනේ. ඉපදුනොත් නම් අර මිනිස්සු දහස් ගාණක් මරපු එකේ විපාකේ තියෙනවා. ඒ වුණාට උන්වහන්සේ නැහැ සංසාරයෙන් සමුගත්තා. අපිට එහෙම වෙන්නේ නැහනේ. දැන් ඔබ සංසාරයෙන් සමු කරන් දින්නේ. දැන් ලංකාවේ නම් ඉන්නවා හොරට සමුගත්තු අය. දැන් ලංකාවේ හොර සමුගත්තු අය ඉන්නවා. සමහරු සෝවාන්, සමහරු සකෘදාගාමි, සමහරු අනාගාමි, සමහරු අරිහත්. ඉතින් ඒ වගේ කණ්ඩායම් ඉන්නවා. සමහරු බුදු වෙලත් ඉන්නවා මම හිතන්නේ. පසේ බුදු විතරයි නැත්තේ දැනට. ඔව්. බුදුමාගාර විදිය. හැබැයි අහසින් යන්න පුළුවන්කමක් තිබුණා නම් මේක මං හිතන්නේ වනසලම දානවා. තාම බෑ ඒක කරගන්න. ඉතින් ඒ නිසා මේ එහෙම නෙමෙයි. බැරි වෙලාවකත් ඇත්තටම කෙනෙක් මාර්ගඵල අධිගමයකට ගියොත් එයාට පුළුවන්කම ලැබෙනවා අර මෙතෙක් කරන ලද අකුසල කර්ම යටකරන්න. ඒ නිසා පින්වත්නි, අපි අතින් වෙච්ච වැරදි ගැන හිතන්න යන්න එපා. දැන් ඔබ පහුගිය අවුරුද්දේ මම දැන් දවසට එක මදුරුව ගානේ මැරුවා නම් 365ක්වත් මැරුවානේ. ඒ විදිහට අවුරුදු ගානක් දැන් කොච්චර මරලා ඇද්ද බලන්න කල්පනා කරලා. මොකද මදුරුවත් අනිත් එක පින්වත්නි, මේ ඒගොල්ලොත් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වෙලාවක් තියෙනවා නේද? ඒගොල්ලෝ කලින් කියලා තියෙන අපිට එන වෙලාව සාමාන්‍යයෙන් පහමාර හයමාර වගේ ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා අපිට දොරවල් වහගෙන ඉන්න කියලා. නමුත් අපි එහෙම කරන්නේ නැහැනේ. අපි ඒ වෙලාවටත් දොරවල් ඇරලා තිබ්බම ඒගොල්ලෝ එනවා. දැන් සමහර මදුරුවෝ සාමාන්‍යයෙන් ලේසි පාසු අය නෙමේ ඉන්නේ, තාම දැවැන්ත මදුරුවෝ එන්නේ. එතකොට මේගොල්ලෝ අපිට දෂ්ට කරලා එතනින් අතර වෙන්නේ නැහැ. දෂ්ට කරන්න පෙර සමහරලාට කනට කරලා අපිට කූම් කූම් ගාලා සමහරලාට මේ අපි අවුස්සනවා වෙන්න පුළුවන්. දැන් ඔබ අවස්ථාවක් දෙනවා මදුරුවට යන්න කියලා. මෙයා ඔන්න යනවා කියලා වගේ ගිහිල්ලා ආයි එනවා. දෙවනි පාරටත් අවස්ථාවක් දෙනවා යන්න කියලා. ආයි එනවා. තුන්වෙනි පාරටත් අවස්ථාවක් දෙනවා, ආයි එනවා. ඊළඟ පාර ඇවිල්ලා කනට කරලා මෙතන කුම් කුම් ගාලා අහනවා, ගැව්වද? ගැව්වද කියලා අහනවානේ. මං හිතන්නේ ඊට පස්සේ ආ එහෙමද කියලා දුන්න පාර. දැන් ඔබ මං හිතන්නේ ওই විදිහට සෑහෙන්න මරලා ඇති. දැන් මරලා එතනින් නිකන් ඉන්නේ නැහැ. දැන් ලංකාවේ මදුරුවන් මැරීමේ ක්‍රමවේදය අපි නිරීක්ෂණය කරලා බැලුවා. සාමාන්‍යයෙන් නිකම්ම ගහලා අතාරින්නේ නැහැ. ගහලා අඹරනවා. දැන් ওই මදුරුව හුඟක් කැමති නැහැ කියනෝනේ අඹරන එකට. ඒ නිසා දැන් මම මේ මතකෙ හිටින විදිහට ඔබට කියන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න, සංසාරේදී අපිත් මදුරු ආත්මවල කල්ප ගණන් ඉඳලා තියෙනවා. අපිවත් ওই විදිහට චප්ප කරලා ගහලා අඹරලා මරලා තියෙනවා.
එතකොට ඒ වගේ මැරුම් කාපු අපි තමයි අද තවත් සත්ත්ව ප්‍රජාවක් ගහලා චප්ප කරලා අඹරලා මරන්නේ. එතකොට ඒ අය සංසාරේ අපේ ඥාතියෝ. සංසාරේ අපේ ඥාතියෝ. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ ඉන්න සෑම සත්වයෙක්ම සෑම සත්වයෙක්ගේම අම්මා කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. මාතු සූත්‍රය සංයුත්ත නිකායේ. එතකොට තාත්තා කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. පිතු සූත්‍රය සහෝදරයෙක් වෙලා ඉඳලා තියෙනවා. භාතු සූත්‍රය සහෝදරියක් වෙලා ඉඳලා තියෙනවා. භගිනි සූත්‍රය පුතෙක් වෙලා ඉඳලා තියෙනවා. පුත්ත සූත්‍රය දුවෙක් වෙලා ඉඳලා තියෙනවා. දීතු සූත්‍රය. දැන් මේවා හොඳට දැනගෙන හිටියා එදා අපේ පෙරදිගින් පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම අධිරාජයා වන ධර්මාශෝක අධිරාජයා. එසේ එතුමා මොකද්ද කිව්වේ? මම දහම් පාසල් යන කාලේ මේ ගැන කතාත් කරලා තිනවා, තේරුන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. සියලු රටවැසියෝ මාගේ දරුවෝය. මම බැලුවා එතුමා ඒ කියන්නේ නිකන් අර සමහර එතුමා මිනිස්සුන්ගේ ආදරේ දිනා ගන්න ඒ වෙනුවෙන් කියන කතාවක් වෙන්න ඇති කියලා. නෑ පින්වත්නි, එතුමා මේ සූත්‍ර කියවලා තියෙනවා. එතුමා දන්නවා සියලුම රටවැසියෝ මගේ දරුවෝ වෙලා ඉඳලා තියෙනවා කියලා. ඒසයි එතුමා ඒකයි කියන්නේ සියලු රටවැසියෝ මාගේ දරුවෝය. දැන් බලන්න ධර්මඥානයක් තියෙන එකේ වටිනාකම. තමන්ගේ දරුවන්ට පීඩාවක් දෙන්න එතකොට අම්මලා තාත්තලා කැමති නෑනේ. එහෙනම් ධර්මාශෝක අධිරාජයා කැමති වුණේ නෑ තමන්ගේ රටවැසියන්ට පීඩාවක් දෙන්න. හැම අතින්ම සහනය තමයි ලැබලා දෙන්නේ. එතකොට යම්කිසි රාජ්‍ය පාලකෙක් රාජ්‍ය නායකයෙක් මේ අදහස් ගන්නව නම් හිතට, එතකොට බලන්න කොච්චර වටිනවද කියලා. දැන් යම්කිසි රාජ්‍ය නායකයෙකුට හිතුනොත් අනේ සියලු රටවැසියෝ මගේ දරුවනේ, මගේ දරුවනේ කියලා හිතුනොත් එහෙම, මගේ දුවල පුතාලානේ කියලා හිතුනොත් කොච්චර සහන දෙයිද? එයි තමන්ගේ දරුවට කොච්චර ආදරෙයිද අම්මා තාත්තා? එතකොට දැන් රාජ්‍ය පාලක කෙනාට හිතුනොත් අනේ මගේ දරුවනේ කියලා දැන් යනකොටත් දකිද්දි, දැන් තමන් රාජාසන කතාවක් කරද්දි නැත්නම් ජාතිය අමතද්දි අපි ගේමකෝ තමන්ට පේනවා කියලා ඒ රටවැසියෝ ඉන්නවා. ඒතකොට හැම එක්කෙනෙක් ගැනම දැක්කම පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? මගේ දරුවෝ මේ ඉන්නේ. ඇත්තටම දරුවෝ තමයි සංසාරයේ ඒ අවස්ථාවල දරුවෝ මේ. ඒකයි ධර්මාශෝක අධිරාජයා මාගේ දරුවෝය කියලා කටයුතු කරේ. එහෙමනම් ඔය සත්තු මුළු සත්ත්ව සංහතියම අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ දුවල පුතාලා වෙලා හිටපු අය. එහෙනම් ඒගොල්ලන්ව මරන්, දැන් අපි මරනවා කියලා මරන්නේ අපේම පෙර ජීවිතයක ඥාතිවරයෙක් වරියක් මේ මරන්නේ. සමහරලාවට තමන්ගේ දරුවා මැරිලා ගිහිල්ලා සර්පෙක් වෙලා ඒ ගෙදරට එනවා වෙන්න පුළුවන්. දරුවා වෙනුවෙන් පින්කම කරගෙන ඉන්නේ 3 මාසේ. මෙන්න සර්පෙක් වෙලා මෙයා එනවා. සුද්ධ කරද්දි අහුවෙනවා සර්පයා. ගහලා මරනවා. මැරුවේ කාවද? පෙර ජීවිතේ තමන්ගේ පුතාව මැරුවේ. තමන්ගේ දුවව මැරුවේ. තමන් දන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් අවස්ථාවලදී මේ දරුවා උපදිනවා කොටියෙක් වෙලා. නැත්නම් සිංහයෙක් වෙලා. අම්මා උපදිනවා මුවෙක් වෙලා. නැත්තම් ගෝණෙක් වෙලා. නැත්තම් හාවෙක් වෙලා. එතකොට අර කොටියා නැත්තම් සිංහයා කැලේ ඉන්න වෙලාවක දැන් සෑහෙන කාලයක් ගිහිල්ලා මේගොල්ලන්ට දෙගොල්ලෝ අමතකයි. අර බඩගින්නේ ඉන්නේ. පෙර ජීවිතේ අම්මා තමයි දැන් කොටි අර මුවා හැටියට ඉස්සරහින් යන්නේ. අනේ ආව අල්ලගත්ත කෑව. එතකොට නැත්තම් කිඹුලෙක්ට ගොදුරු වෙනවා. දැන් පහුගිය දවසක අම්මා කෙනෙක්ගේ ගුණ සිහි වෙන එක යම්කිසි වීඩියෝවක් මාධ්‍යයේ සැරිසරුවා. ඒකේ තියෙන්නේ අර මුව පැටියා ගඟින් එගොඩ වෙන්න යනවා. උගේ තියෙන සෙල්ලක්කාරකමට පොඩි පැටියා දන්නේ නැහැ ගඟ ඇතුලේ ඉන්නවා, ගඟේ ඉන්නවා කියලා ඒ මිනිමරු කිඹුලා මාරයා ඉන්නවා කියලා අම්මා දන්නවා. ඉතින් පැටියා එගොඩ වෙවි යනකොට එහා පැත්තෙන් ක්‍රියාත්මකයි කට අරගෙන කිඹුලා. මේක දැක්ක ඒ මුව අම්මා අර පැටියට මෙහා පැත්තෙන් දුවගෙන ඇවිල්ලා හරියට කිඹුලා එන මාවතේ නතර වෙනවා. පුදුම සෝචනීය සිද්ධියක්. එතකොට පැටියා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. පැටියා ටික ඉගොඩ වෙලා යනවා. අර කිඹුලා ඇවිල්ලා අම්මව ගොදුරු කරගන්නවා. පස්සේ වීඩියෝ එකේ පෙන්නනවා අර කිඹුලාගේ කටේ අර මේ මුව අම්මා යන හැටි. ඔව්. ඉතින් ඒ නිසා සමහරවිට මේ සංසාරේදී ඒ තමන්ගේම දරුවා බව ගානක් ආපු දරුවා වෙන්න ඇති අර ගඟ ඈතර කරගෙන ගියේ. ඒ නිසා තමයි අර මුව අම්මා ඇවිල්ලා බේරගත්තේ. මෙහෙමයි ඒ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරේ. බේරගන්නවා කියන එකට වඩා ජීවිතේ පරිත්‍යාග කරා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සත්ත්ව ඝාතනය
අපට විශාල හානිදායක දෙයක්. චූල කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපිට අවශ්‍ය අඩු වෙන්නේ සත්ත්ව ඝාතනය නිසා කියලා. දැන් අඩුව තරමින් අපි අපවත් වුණත් අඩු ආවිෂකින් දේශනාව අහගෙන ඉන්න ඔබ මැරුණත්, එහෙම නැත්නම් ඔබගේ ඥාතිවරයෙක් මැරුණත්, දැනට මැරිලා තිබුණත්, ඔය කොයි කවුරු මැරුණත්, කොච්චර ඉහළ තලයේ කෙනෙක් මැරුණත්, අඩු ආවිෂෙන් මැරුණොත් හේතුව කුමක්ද? සෙනසුරුගේ කේස් එකක් නෙමෙයි, අඟහරු එහෙන් ගේමක් ගහලා නෙමෙයි. තේරුණාද? මේක මොකද්ද කාරණාව? සංසාරයේදී සත්ත්ව ඝාතනය කළා. ඒ නිසා සත්තු ඝාතනය කරන්න එපා, සතුන්ට අභය දානය දෙන්න. දැන් ලංකාවේ හුඟක් අය පුරුදු වෙලා ඉන්නේ එතනත් ලොකුම සත්තුන්ට තමයි අභය දානය දෙන්නේ. හරකුන්ටම අභය දානය දෙන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ජීවිතේට වෙන සතෙක් ගැන මතක් වෙන්නේ නැහැ නේ. ඉතින් හරකට අපි සලකන්න ඕන, අපේ අම්මා කෙනෙක් වගේ සතා. ඈ අපිට කිරි ටික දෙන, ගොම ටික දෙන, අනේ කොච්චර හොඳ සතෙක්ද? නමුත් අනිත්තුන් සතු නෙමේද? ඒතකොට අපි සංසාරේ ඒ සත්තු වෙලා හිටියේ නැද්ද? ඇයි උන්ට අභය දානය දෙන්නේ නැත්තේ? ඇයි සර්පයාට අභය දානය දෙන්නේ නැත්තේ? ඇයි කූඹියෙක්ව බේරන්නේ නැත්තේ? දැන් සමහරු ඉන්නවා මේ කොමඩ් එක ඕන තරම් සත්තු වැටිලා ඉන්න අවස්ථාවල ගිහිල්ලා ඒවා පාවිච්චි කරලා අර සත්තුම කෙලීම මරණයට පත්වන විදිහට කටයුතු කරනවා. ගියා ගිය ගමන් දොග් ගාලා ඉඳගත්තා, තමන්ගේ කාර්යය කරා ගියා යන්නේ. දැන් අපි නම් පුරුදු වෙලා තියෙන්නේ ගියාට පස්සේ විමසලා බලනවා කොහොමද කොමඩ් එක ඇතුලේ ස්වභාවය, සත්තු එහෙම වැටිලා ඉන්නවද? දැන් අපි හරිනම් අර කොමඩ් එකේ පියන වහලා තියන්න ඕන. එතකොට සත්තු වැටෙන්නේ නැහැ. එතකොට ඒ සතෙක් වැටිලා හිටියොත් දැක දැක ඒ සතා ඉඳද්දී ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ බින්වත්. යව බේරන්න ඕන. ඒ බේරවන එකේ පින ලේසි පාසු එකක් නෙමෙයි. මට මතකයි අපේ එක දුවණියක් මේ කිරිබත්ගොඩ විහාරමාදේවි විද්‍යාලයේ ඉගෙනගත්තු දියණියක් දික්වැල්ලේදී මුහුදේ ගිලිලා ඉන්න වෙලාවක, ඒ කියන්නේ මුහුදට වැටිලා ගහගෙන ගිය වෙලාවක තව දරුවෝ දෙන්නෙක් එක්ක මේ මෙයා එක්කෙනෙක් ඒකෙදි ජීවිතක්ෂයටපත් වුණා වාසනාවන්ත ලෙස. අනිත් දුවලා දෙන්නයි ඒ තාත්තා කෙනෙකුයි බේරුණා. එතකොට ඒ දුව අවසාන වශයෙන් ප්‍රකාශයටපත් කරලා තිබුණේ, ප්‍රකාශයටපත් කරේ මමත් කතා කරා දුව එක්ක, එක බේරිච්ච දුවක් එක්ක. ඒ දුවට මතක් වෙලා තිබුණේ අන්තිමේ දියේ ගිලෙන්න යයි කියලා හිතිලා දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ කියලා. දැන් පැය භාගයක් විතර මෙයා කොහොම හරි අත් දෙකෙන් ගගහා පීන පීන බෙල්ල උඩ තියාගෙන හිටියා බෝට්ටුවක් එනකන් කියලා. බෝට්ටුවක් එන පාට පෙවුන්නේ නැහැ. එතන මෙයා හිතුවා දැන් ඉතින් ඉවරයි කියලා. එයාට සිහි වුණා පින්කම් තුනක්. එකක් තමයි බාත්รูම් එකේ කූඹියෙකුගේ ජීවිතේ බේරීම. කූඹියෙකුගේ ජීවිතේ බේරීම අන්න බලන්න. දෙවෙනි කාරණාව තමයි පාරේ ඉන්න බල්ලෙකුට කෑම දීම. ඊළඟ කාරණාව තමයි තමන්ගේ ගෙදර ඉන්න සීයට සැලකීම. ඉතින් අද මේවා සම්පූර්ණ බිඳ වැටලා තියෙනවා. අර කූඹියා බේරුවා කියන එක මෙයාට මතක් වුණා. ටික වෙලාවකින් බෝට්ටුවක් ඇවිල්ලා මෙයාව බේරගෙන ගියා. ඒ නිසා පින්වත්නි, ඔය වතුරේ ගහගෙන යන කූඹියෙක් දැක්කත් ගොඩින් අරන් තියන්න. අපි ඒව පුරුදු කරගන්න. කොමඩ් එක පාවිච්චි කරනකොට බලන්න සත්තු වැටිලාද ඉන්නේ කියලා. ඊළාට දොරක් වහනකොට බලන්න හූනෙක්වත් ඉන්නවද කියලා. අහුවේ. එහෙම නැත්නම් විවිධ දැන් අපි සිංක් එකකට උණු වතුර දානවනම් අර සිංක් එකේ තියෙන ටැප් එක ඇරලා උණු වතුර ටික නිවිලා යන විදියට බටේ දිගේ යවන්න, නැත්නම් කාණුවේ ඉන්න පණුව ටික මැරෙනවා. දැන් මෛත්‍රී භාවනාව කරන කෙනෙක් තමයි ඔච්චර කල්පනා කරන්නේ. අනිත් අයට ගානක් නැහැ. සතා සීපාව නෙමෙයි මේ, කිසි කෙනෙක් ගැන හිතන්නේ නැති ඉතාම දුෂ්ට සමාජයක් හැදිලා තියෙනවා. දැන් අනිත් අය ගැන හිතන කෙනා මේ සේරම කල්පනා කරනවා. අනේ අපි අතින් සතෙකුට හිංසාවක් නොවේවා, සතෙකුගේ ජීවිතයක් වෙනසී නොවේවා කියලා ඉතාම හොඳින් අර ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. එතකොට අද තත්ත්වය කොහොමද? කූඹිය කියන එක පැත්තකට දාමු. කූඹි වගේ අනේ මොන කූඹිද, කෙලින්ම මිනිස්සුන්ව ඝාතනය කරලා දානවා. මදුරුව වගේ මිනිස්සුව ඝාතනය කරනවා. එතකොට හිතාගන්න ඒගොල්ලන්ට කොයිතරම් විපාක විඳින්ද වෙයිද කියලා. ඉතින් අපි ඒකයි කියලා දෙන්නේ. ලේසි පාසු වෙන්නේ මේ විදිහට සත්ව ඝාතනයට ගියොත්. ඊළාට හොරකම. දැන් සමහරු අනුන්ගේ දේවල් ගන්නවා. මේ කයින් කරන වැරද්දක්. මේ හොරකම. එතකොට කයි මුල් කරගෙන කරන්නේ. එතකොට සංසාරේදී පින්වත්නි කවදාවත් Tamanට ධන දහන්නේ ආඩ්‍ය උපදින්න හම්බෙන්නේ නැහැ. හැමදාම දුප්පතුන් වෙලා
ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. තමන්ගේ දේපලත් අනිවාර්යයෙන්ම අතුරුදහන් වෙලා විනාශ වෙලා යන තත්ත්වයටපත් වෙනවා. එතකොට තඹ සත පහක් හොරගම් කරන්න පුරුදු වෙන්න එපා. දරුවන්ට පුරුදු කරන්න එපා. එහෙම හොරගම් කරලා තමන්ගේ දරුවන්ට කණ්ඩ දෙන්න එපා. අද අල්ලස් අරගෙන කොමිස් ගහලා අයියෝ කොච්චර මේ තමන්ගේ දරුවන්ට කණ්ඩ බොණ්ඩ දෙන පිරිස මේ සමාජයේ ඉන්නවද? එතකොට ඒ අයට මං හිතන්නේ ඒ කැහැම ටික දැනට දිරවනවා ඇති. හැබැයි සංසාරේදී නම් දිරවන්නේ නැහැ. ඒවට කර්ම විපාක හැදෙනවා. ඒ නිසා ඔබගේ දරුවන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න එපා කවදාවත්. අධාර්මිකව සල්ලි හම්බ කරලා, හොරගම් කරලා, ඈ වංචා කරලා එහෙම කරන්න එපා. දැන් මේ කාලේ ඉන්න ඇයට ගාණක්වත් නැහැ හොරගම් කරනවා කියන්නේ කෙලින්ම. දැන් ඒ කාලේ පදමානවක ජාතකයේ තියෙන්නේ රජ්ජුරුවෝ අර රාජ භාණ්ඩාගාරයේනේ හොරගම් කරේ. රජ්ජුරුවෝ රාජ භාණ්ඩාගාරයේ හොරගම් කරා පදමානවක ජාතකයේදී. එතකොට මේ අන්තිමේදී රජ්ජුරුවන්ව ඒ නිසාම රටවැසියු ගහලා පන්නලා පදමානවක කුමාරයව රජකමට පත් කෙරෙව්වා. ඉතින් ඒ නිසා මේ හොරකම් කිරීම කියන්නේ අති භයානක එකක්. තමන්ගේ දරුවාට පොඩි කාලේ ඉඳලා හොරකමින් වෙන් වෙන්න පුරුදු කරවන්න. ඊළඟ එක තමයි වැරදිකාම සේවනය. දැන් නූතන සමාජයේ ප්‍රධාන වශයෙන් දරුණු විදියට ක්‍රියාත්මක වන අකුසල කර්මයක් බවට පත් වෙලා තියෙනවා මේ වැරදිකාම සේවනය. මොකද සංකර සමාජයක් තියෙන්නේ. කාමයටමයි යොමු කරවන්නේ. සංවර විදියට අඳින පළඳින අය අද අපිට හොයාගන්න බෑ. පුළුවන් තරම් කාමයේ පැත්තටම අද්දවනවා. නිසා අර විශේෂයෙන්ම වැරදි කාම සේවනයට යොමු කරන සමාජයක් අද බිහි වෙලා තියෙනවා. ඒකෙන් අපි ගැලවිලා ඉන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කඳුළු පිරුණු දෑසින් යුතුව තමන් වැරද්දට යන්නේ නැතුව බේරිලා ඉන්න කියලා. අඬා අඬාරි කමන්නේ මේ ආරක්ෂා වෙන්න කියලා කියන්නේ සිල් රකින්න කියලා. අමාරුයි කියනවා. මෙවැනි කාම ලෝකයක දැන් කාම ලෝකය කියන එක බුදුරජාන් වහන්සේ කාලේ වෙන එකක් තිබුණා නෙමෙයි. ඒ කාලෙත් කාම ලෝකය තමයි. නාට්‍ය තිබුණා ගිරග්ග සමාජය කියලා. කසී සලු ඇන්දේ අම්මේ මේ විදිය තමයි. අර එක එක ක්‍රමවේද වෙනස්. එතකොට ඒ කාලේ කොම්පියුටර් තිබුණ නැහැ. මේ වගේ විශේෂයෙන්ම අන්තර්ජාල තිබුණ නැහැ. නමුත් ඒ කාලෙට ගැලපෙන විදියට කාමයේ තියෙනවා. ඉතින් ඒ කාමයට ගොදුරු වෙලා සත්වෝ විශාල වශයෙන් වෙනසිලා යනවා. ඒ නිසා පින්වත්නි වැරදි කාම සේවනයෙන් වැළකීලා කටයුතු කරන්න ඕන. එතකොට දැන් ප්‍රධාන වශයෙන් ලෞකික විදියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ඔය සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කියන කරුණු තුනෙන් වෙන් වෙන්න ඕන. ඒ තුන තමයි මිච්ඡා කම්මන්ත කියන්නේ. සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඔබ අතින් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. මේ අවසාන අවස්ථාවේදී දේශනාවේ අවසාන කොටසදී මම පෙන්නලා දෙන්නේ අපි අතින් අඩුපාඩු වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන්න. මොකද්ද කල්පනා කරන්න ඕන? ඒ අඩුපාඩු අපි හදාගන්න ඕන. ඒ අඩුපාඩුව ගැන කම්පා වෙන්න එපා. එහෙම වුණානම් අඟුලිමාලට රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. සිරිමා නගර සෝබණියට මාර්ගඵල අධිගමයට එන්න හම්බෙන්නේ නැහැ. විමලානම් ගණිකාවට රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. වේසාලික උග්ග කියන බේබදු සිටුවරයාට අනාගාමී වෙන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට ඊටාම පැහැදිලි බුද්ධ වචනය. මොකද්ද? වැරදි කරත් නිවැරදි වීමේ මාවත තියෙනවා. අපි අද පටන් අදිෂ්ඨාන කරන්න ඕන. දැන් අපේ අතීතයේ හිටපු ඒ බොහෝ දෙනෙක් මං හිතන්නේ ඔය රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තම උගක් අඩුපාඩු හදාගෙන ඉස්සරහට ආපු ඒ චරිත. එහෙනම් මේ දේශනාව තුළ ඔබට කියලා දෙන්නේ මිත්‍යා කර්මාන්ත හෙවත් මිච්ඡා කම්මන්තයෙන් වැළකීලා සම්මා කම්මන්ත හෙවත් යහපත් ක්‍රියාවන සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකී මෙලොව ජීවිතය යහපත් කරගෙන පරලොව සුගතිගාමී වෙන්න ඉතා කෙටි කාලයක් තුල අමා නිවනින් සැනසෙන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු තං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා. සමාජ සංගායනා